Hello, I won my two steps. අද වාහන සද්ද එහෙම ඇහිවි මොකද සංචරණ සීමා දාලා තියෙන නිසා අපිට එළියට යන්න බෑ අද මම වැඩ කරන කාමරය ඇතුළේ ඉඳන් තමයි ඔය කට්ටෙන්ට මේ වීඩියෝ එක ගේන්නේ අද අපි කතා කරමු මෙන්න මේක ගැන මේ ඇවිල්ලා Huion Inspire H430P graphic tablet එක ඉතින් අපි බලමු මොකද්ද මේ graphic tablet එක කියන්නේ කියලා डिजिटल आर्ट वर्क करना कटे अंडा गोडा कला वेदगत उपकरण मेन में ग्राफिक टैबलेट की मगोद अभी तो ओन वेनवा कंप्यूटर डीटेल पॉइंट डिवाइस का खरा लबा दिन अभी सामान्य पॉइंट डिवाइस पावित करें मेन मे गैजेट माउस का थिंक मे गैजेट के प्रश्न तीन अभी तो हसुरान गोडा का मारो ये सा अभी तो सामान्य पैन कल वगे ग्राफिक वेड करगा पुलवाना एक हाईने थिंक एवागे दिखा पावितरान पुलवांग उपकरण अर्थमा मेन मे Huion ब्रांड के ग्राफिक टैबलेट मे Huion ग्राफिक टैबलेट गुड़ा हों ग्राफिक टैबलेट मम पावितरा ममना ग्राफिक डिजाइनिंग एक्सपर्ट के मे चित्रा दिन वितराने मेक मगे वेडवेडना अभी बल मे कोहमद गीला ඊට කලින් ඔය කට්ටිය දැනගන්න ඕන කාරණා ගොඩක් තියෙනවා මේ graphic tablet එක සම්බන්ධව. ඇයි අපි graphic tablet එක පාවිච්චි කරන්න ඕන කියන කතාව. අපි graphic tablet එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න ඕන වෙන්නේ අපිට අර පෑනක් අල්ලලා වගේ drawing එකක් කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද අපිට ලේසි drawing එක එක දිගට කරගන්න mouse එකක් අපිට පෑනක් අල්ලන වගේ අල්ලන්න බෑ. මේක අපිට මේ චිත්‍ර අඳින වැඩ වලට ගොඩක් හොඳයි. ඔයා බිගිනර් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් මං වගේ graphic tablet වලට අතර මෙන්න මේ Huion Inspire H430P කියන මේ graphic tablet එකයි ගොඩක් හොඳ graphic tablet එකක්. හුඟක් අඩුවට ගන්නත් පුළුවන් අනිත් graphic tablet එක බලද්දි මේක ගාන ගොඩක් shape මං කියන්නේ. මං හිතනවා ඕන කෙනෙක්ට මේක සූට් වෙන්න ඉඩ තියෙනවා මේක පොඩ්ඩක් පුංචි පුංචි වුණාට වැඩේ අපිට කරගන්න පුළුවන් ඔයා බිගින කෙනෙක් නම් මේක පළවෙනි පාරට නම් පාවිච්චි කරන්නේ graphic tablet එකක් ගොඩක් ලොකු graphic tablet එකකට යනවට වඩා මේ වගේ graphic tablet එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා මොකද මේක ඩිස්ප්ලේ එකක් තියෙන එකක් නෙමෙයි මේක normal graphic tablet එකක් මේක අර drawing pad එකක් කියන ගණයට තමයි අයිති වෙන්නේ ඒ කියන්නේ mouse pad එකක් වගේ තියෙනවා ඒක උඩ අපිට පෑන පාවිච්චි කරන්න පුළුවන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට පෑනක් හම්බ වෙනවා ඒ පෑන battery free කිසියම් බැටරියක් දාන්න ඕනේ නැහැ 4000 pressure sensitivity එකක් තියෙනවා මේකේ ඒ පෑනේ අපි එහෙනම් බලමු graphic tablet එක මොන වගේද කියලා. ඔයා තාම අපිව subscribe කරලා නැත්නම් demo ගිහලා subscribe කරන්න. යහපැතින් bell icon එකක් එයි. ඒකට දඩාං ගාල එකක් ගහන්න. ඊට පස්සේ මේ video එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ඔයා වගේම තව digital paintings කරන්න, digital drawings කරන්න කැමති ගොඩක් කට්ටිය ඇති. ඒ කට්ටියන්ට මේක බලා ගන්න පුළුවන්. එතකොට මේ මොකද්ද මේ උපකරණය කියලා. මේක හැමෝටම බෙදලා දාන්න දෙයනේ කියලා එතකම කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න ඒ වගේම තමයි අනිවාර්යෙන් ලයික් එකක් දාන්න හොඳ නම් වැඩේ චාටර් වගේ තේරෙනවා නම් ඩිස්ලයික් එකක් දා
අපිට මුලින්ම graphic tablet එක unbox කරගත්තට පස්සේ ඔය ඔන්න එකෙන් thank you card එකක් අපිට දීලා තියෙනවා. මේක Chinese graphic tablet එකක් made in China. ඒ වගේම තමයි brand එකත් China. අපි මේක තෝරගත්තට තමයි මේ හුයොන් ආයතනයෙන් thanks for choosing හුයොන් කියලා මෙන්න මේ thank you card එක අපිට දීලා තියෙන්නේ. ඒක ගොඩක් විස්තර තියෙනවා website එකට Facebook එකට යන්න QR codes එහෙම තියෙනවා. ඔකටන්ට ගිහිල්ලා එතනින් හුයොන් website එකට එහෙම ගිහිල්ලා මේ graphic tablet එකේ තත්ත්වය බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ warranty card එක. මේක මම ගෙන්න ගනිපු එකක් නිසා මේක ලංකාවේ warranty එකක් වැදිලා නැහැ. එතකොට මේ තියෙන්නේ drivers download කරගන්න තියෙන ඒ විස්තර ටික තමයි තියෙන්නේ driver CD එකක් විදියටම තමයි ඇවිල්ලා තියෙන්නේ. උඩින්ම තියෙනවා graphic tablet එක මේ විදියට. ඒක පොඩ්ඩක් අපි අරන් පැත්තකින් තියාගමු. ඔන්න මේ තියෙන්නේ අපිට හම්බ වෙන පෑන. මේක තමයි අපිට මේ ටැබ්ලට් එකේ වැඩ කරන්න හම්බ වෙලා තියෙන පෑන. ස්ටයිලස් එක. මේ පෑනේ හුයොන් කියලා එම්බෝස් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක ස්විච් එකක් තියෙනවා. අපිට ස්විච් ෆන්ක්ෂන් කරලා තියාගන්න පුළුවන් ඕන විදියකට. මේව ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. එතකොට මේකේ නිබ් එක ගත්තොත් මේක ප්‍රෙෂර් ලෙවල් 4000කට වැඩ කරන නිබ් එකක් මේ තියෙන්නේ. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේක කනෙක්ට් කරන කේබල් එක. මේ කනෙක්ට් කරන කේබල් එකේ එක පැත්තක මයික්‍රෝ USB එකක් තියෙන, අනිත් පැත්තේ ස්ටෑන්ඩඩ් USB එකක් තියෙන්නේ. මේ විදිහට තමයි ඔකටෙන්ට කේබල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක සාමාන්‍යයෙන් සෑහෙන දිග කේබල් එකක් අපේ වැඩවලට ඇති. එතකොට මෙන්න මේක. මේක තමයි අපිට මේ කට්ටේ දීලා තියෙන චූටි කනෙක්ටර්ස් දෙකක් මේ දීලා තියෙන. අපිට ෆෝන් එකට වගේ ටැබ්ලට් එක දාගන්නව නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙනවා USB Type-C එකකුයි තව මයික්‍රෝ USB කනෙක්ට එකකුයි කනෙක්ටර්ස් දෙකක් තියෙනවා. කන්වර්ටර්ස් මේවා කන්වර්ටර්ස් දෙකක් තියෙනවා. එතකොට මේ ඔයගට යන බලා ගන්න පුළුවන් වෙන්නේ මේකට හම් වෙලා තියෙන හාෆ් ග්ලව් එක. ඒ කියන්නේ මේක අපි පාවිච්චි කරන්නේ ඩ්‍රෝයින් පෑඩ් එක උඩ අපි අත තියාගෙන දිගට වැඩ කරනකොට අතේ තියෙන දාඩිය තෙල් ගතිය එහෙම පෑඩ් එක උඩට වදිනවා. ඒ වදින එක නවත්තන්න තමයි අපි මෙතන මේක පාවිච්චි කරන්න වෙන්නේ. මේක පාවිච්චි කරාට පස්සේ මේක හරහා දාඩිය යන්නේ නැහැ. මේක සොෆ්ට් මැටීරියල් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් කොම්ෆර්ටබල් හාෆ් ග්ලව් එකක්. පෑන් එහෙම හොඳට අල්ලන්න පුළුවන්. මේ දෙන්නේ අපිට හම්බලා තියෙන නිබ්ස් ටික. නිබ්ස් මාරු කරන්න ටූල් එකකුත් එක්ක තමයි තියෙන්නේ. අපි පස්සේ බලමු මේ නිබ් එක මාරු කරගන්නේ කොහොමදයි කියලා. තව පේපර් වර්ක්ස් වගේක් අපිට හම්බලා තියෙනවා. මේක ලැන්ග්වේජ් දෙක තුනකින් තියෙන ක්වික් ගයිඩ් එකක්. තව එකක් තියෙනවා. තවත් ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකක් තියෙනවා මේ කට්ටියන්ගේ පොඩ්ඩක් ප්‍රීමියම් විදියට හදපු. මේක නම් තියෙනවා මේ අපේ ඩ්‍රෝවින් පෑඩ් එකේ තියෙන බටන්ස් වැඩ කරන්නේ කොහොමද ඒ ඔක්කෝම විස්තර ටික තියෙනවා. මේ අපිට මේ බටන්ස් හතරක් හම්බ වෙලා තියෙනවා. ඒ බටන්ස් හතර ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. අපි බලමු ඩ්‍රෝවින් පෑඩ් එක දිහා බලනකොට කොහොමද මේ බටන් තියෙන්නේ කියලා. දැන් අපි ගමු අපේ ඩ්‍රෝවින් පෑඩ් එක. සාමාන්‍යයෙන් පොඩි
හුරුබුහුටි ඩ්‍රෝවින් පෑඩ් එකක් තියෙන්නේ මේක සම්පූර්ණ ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ එතකොට ඔයගොල්ලන්ට යන පිටිපස්ස බලා ගන්න පුළුවන් ඩීටේල්ස් එහෙම තියෙනවා මේකේ මගේ චයිනා ප්‍රොඩක්ට් එකක් වුණාට සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකක් තියෙනවා බිගින ලෙවල් එකේ ඉන්න කෙනෙක්ට ගොඩක් හොඳයි මේ ඩ්‍රෝවින් පෑඩ් එක පාවිච්චි කරන්න මේකේ වර්කින් ඒරියා එකක් තියෙනවා ඒ වගේම තමයි ඔය කට්ටියන්ට බලා ගන්න පුළුවන් උඩින් ස්විචස් හතරක් තියෙනවා මේ ස්විචස් හතර පාවිච්චි කරලා අපිට එක එක වැඩ කරගන්න පුළුවන් මේකට තියෙන ඩ්‍රයිව් එක පාවිච්චි කරලා අපිට මේ ස්විචස් ටික ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරගන්නත් පුළුවන් අපි පොඩ්ඩක් මේකේ වැඩ කරලත් බලමු කොහොමද කියලා චූටි වැඩ ටිකක් මම කරලා පෙන්නන්නම් ගොඩක් ලොකු දේවල් නෙවෙයි ඉරිගැලි ටිකක් වගේ ගහලා අපි බලමු මේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට තමයි අපි මයික්‍රෝ USB එකට අපේ කේබල් එක ප්ලග් කරගන්න ඕනේ ඉතුරු එකයි ස්ටෑන්ඩඩ් ටයිප් A කේබල් එක ඒ සයිඩ් එක අපි සම්බන්ධ කරන්න ඕන අපේ කම්පියුටර් එකේ තියෙන ස්ටෑන්ඩඩ් USB එකට පාස්වර්ඩ් එක බලන්නපා अभी स्टैंडर्ड यूएसबी प्लग कर मेदीट मना ऑलरेडी दाल दिन ड्राइवर्स मगे लैपटापेट ड्राइवर्स दम्मेता अब लैपटापे मेके ड्राइवर्स अंदर का अब अभी ड्राइवर्स दम्मट पास मेक आप प्रोग्रम करोट मुखद अभी ड्राइवर्स मेक हरियाणा यूटिलिटी सॉफ्टवेयर का कुत्म पेनावा यह यूटिलिटी सॉफ्टवेयर अभी मेक प्रोग्रम कर එහෙනම් අපි ඉන්ස්කේප් සොෆ්ට්වෙයාර් එක පොඩ්ඩක් ඕපන් කරගෙන කොහොමද මේක වැඩ කරන්නේ කියලා බලමු. අපි චුට්ටක් එහෙට මෙහෙට කරලා බලමු මේක කොහොමද වැඩ කරගන්නේ කියලා. ඔයගට යන බලා ගන්න පුළුවන් ප්‍රෙෂර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. ගොඩක් හොඳ ඩ්‍රෝවින් ටැබ්ලට් එකක් මේක සයිස් එක පුංචි උනාට හැබැයි මම නම් හිතන්නේ ලොකු සයිස් එකකට යනවා නම් ස්ක්‍රීන් එකක් තියෙන එකකට ගියා නම් හොඳයි මේ වගේ සයිස් එකක එකක් ඔකට්ටයන්ට ගොඩක් සෑහෙනවා වැඩ ටික කරගන්න සාමාන්‍යයෙන් හොඳ වැඩක් කරගන්න පුළුවන් මොකද ස්ක්‍රීන් ඩ්‍රෝවින් ටැබ්ලට්ස් එන්න කලින් තිබුණේ මේවා තාමත් තියෙනවා මේවා තාම විකුණන්නත් තියෙනවා මොකද අපිට ස්ක්‍රීන් එකක් තියෙන හොඳ ඩ්‍රෝවින් ටැබ්ලට් එකක් ලොකු ගානකට තමයි ගන්න වෙන්නේ මේ වගේ එකක් අපිට ගන්න පුළුවන් ගොඩක් අඩු ගානකට එතකොට මේක හුයොන් බ්‍රෑන්ඩ් එක මේක තමයි සාමාන්‍යයෙන් අඩුවට ගන්න තියෙන හොඳම ටැබ්ලට් වලින් එකක් එතකොට වයකොම් බ්‍රෑන්ඩ් එක තියෙනවා ඒක නම් පොඩ්ඩක් මිලයි ඒ කට්ටියන්ගේ ඒ වගේම ඒ කට්ටියන්ගේ ඒක මීට වඩා පොඩ්ඩක් හොඳයි හොඳයි කියන්නේ ඒකේ ෆීලින් එක එතකොට තව තියෙනවා ප්‍රෙෂර් ලෙවල්ස් 8000ක් විතර තියෙන පෑනක් තියෙනවා එතකොට මම මේක ඔය කට්ටියන්ට ෆෝන් එකට කනෙක්ට් කරලා පෙන්නන්න අපිට මේ දෙකෙන් අපේ ෆෝන් එකට හරියන එක තෝරගන්න ඕන මගේ තියෙන්නේ මයික්‍රෝ USB පෝට් එකක් තියෙන फोन हेम फोन हरियाणा फोन हरी व्यापावित कर फोन अनिवार्य ओटीजी सपोर्ट एक यूएसबी वोगी फीचर के फोन यह मुनोत्तम मे गैजेट क्या वेगरा गैजेट क्या कन्वर्ट मे भी आप संबंध करना कन्वर्ट ईट पास आप අපේ වැඩ ටික ෂෝක් එකට කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩ්‍රෝවින් පෑඩ් එක අරගෙන අපිට පුළුවන් notification area එක එහෙම පල්ලෙහාට ඇදලා ගන්න. එතකොට task panel ලේව ගන්න. එතකොට අපේ menu එකට යන්න හැම දෙම කරගන්න පුළුවන් මේ ඩ්‍රෝවින් පෑඩ් එක පාවිච්චි කරලා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අපිට फोन पावित कर ड्रोविन पुलवा मे वगे टैब तीन नमक हेम फोन के स्टैल पेन पावित कर पहासुक दीलने
හැබැයි මේ වගේ අපිට drawing pad එකක් වගේ තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි අපිට තියෙන පෑන මෙන්න මේකනේ. අපි බලමු මේ පෑනේ තියෙන nibs මාරු කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ nibs packet එක. මේ nibs packet එකේ අපිට හම්බ වෙනවා nibs මාරු කරන්න ටූල් එකක්. චූටි සී අකුරක් වගේ තියෙන ටූල් එකක්. දැක්කම මුද්දක් වගේ. මේ ටූල් එකෙන් අල්ලලා අපිට පුළුවන් nib එක මේ විදියට ගලවන්න පෑනෙන්. ඒ වගේම තව nib එකක් අරගෙන මේ විදියට පෑනට දාන්න පුළුවන්. ඇයි මේ nibs ගොඩක් තියෙන්නේ? nibs ගොඩක් මේකට තියෙන හේතුව තමයි මේ ප්ලාස්ටික් තුඩක් තියෙන්නේ. ඒ කියන්නේ මේ nib එක ඒ වගේම තමයි තව ප්ලාස්ටික් එකක හැම වෙලෙම ගැටෙනවා. එතකොට මේක නිතර 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 අපි ගොඩාක් වැඩ කරනකොට අපි නිතරම වැඩ කරනකොට මේ nib එක ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් ගෙවිලා කැඩිලා ගියාට පස්සේ මේ nib එකෙන් වැඩක් නැහැ. එතකොට අපිට තව nibs ඕන. හැබැයි මේ nib එක කැඩෙන්න ටික කාලයක් යනවා. ඒ නිසා බය වෙන්න එපා. මෙන්න මේ දීලා තියෙන nibs ටික ඔක්කොම ඇති අපිට මෙන්න මේක කාලයක් පාවිච්චි කරගන්න දෙයනේ කියලා පාවිච්චි කරගන්න පුළුවන් කාලයක්. මං හිතන්නේ නැහැ මේ nibs ඔක්කොම පාවිච්චි වෙවි කියලා. හරි. දැන් ඔයාලා දකින්න ඇති මෙන්න මේ drawing tablet එක අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේක beginner කෙනෙක්ට තමයි හරියන්නේ. මං හැම වෙලේම කියනවා beginner කෙනෙක්ට ගොඩාක් හොඳයි. ඒ කියන්නේ අපි වගේ කට්ටිය. අපි වගේ beginners ලාට ගොඩාක් හොඳයි මේක. මං හිතනවා ඔය කට්ටියත් මේ වගේ එකක් අරගෙන වැඩපාරක් දාලා බලයිය කියලා. මොකද මේක දැන් මම drawing කරන කෙනෙක් විදියට, චිත්‍ර අඳින කෙනෙක් විදියට, drawing paintings කරන කෙනෙක් විදියට මේක ගොඩක් වැදගත් වුණා මට. මගේ sketch කරන්න කම්මැලි වෙලාවට, මේ දවස්වල lockdown එකේ ඉන්නකොට කොළ හොයන්නත් නැහැ, මේකෙන් sketch කරන්න පුළුවන්. මේකට හුරු වෙන්න පොඩ්ඩක් අමාරුයි. සති දෙකක් විතර මටත් හුරු වෙන්න ගියා. අපිට පෑනින් පැන්සලෙන් චිත්‍ර අඳිනවා තරම්ම ෆීලින් නැති වුණත් මේක දෙන්නේ වෙනම මාතල් එකක්. ඒක අරම්ම බලන්න ඕන. මම පුළුවන් වුණොත් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් ඔය කට්ටියන්ට කොහෙන්ද මේක ගන්න පුළුවන් කියලා. මම මේ channel එකේ කරපු තව වීඩියෝ ගොඩාක් තියෙනවා. ඔය කට්ටියන්ට ඕන තරම් ගිහිල්ලා බලන්න පුළුවන්. චිත්‍ර අඳින වීඩියෝ, එතකොට තව එක එක උපකරණ රිවිව් කරන ඒවා, එතකොට අන්බොක්ස් කරන ඒවා, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. උපකරණ එක එක කෙහෙල් මලවල් ගොඩක් තියෙනවා. ඒවා ගිහිල්ලා බලන්න. එතකොට ඔයා මේ අපේ වීඩියෝ එක ගැන දරන අදහස, ඒ හැම දෙයක්ම වගේ කමෙන්ට් සෙක්ෂන් එකේ චූටි නෝට් එකක් දාලා යන්න. ඒක ගොඩක් හොඳයි අපිට. මේ මොකද අපිට මේ වැඩ ටික කරගෙන යන්න ඔය කට්ටියගේ අදහස් ගන්න පුළුවන්. එතකොට ඔය කට්ටියන්ට අපේ අපිත් එක්ක ගොඩක් හොඳට සම්බන්ධ වෙලා දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. ඔයාටත් දෙයක් දැනගන්න පුළුවන්, මටත් දෙයක් කියලා දෙන්න පුළුවන් දන්න දේවල්. මට දෙතුන් දිනක්ම කිව්වා මං කලින් වීඩියෝ ස්ටික් කරලා තියෙන එක බය වෙන විදියටයි කියලා. මේ පාර ෆ්‍රී ස්ටයිල් එකකින් කරන්නයි කියලා. ඒක තමයි මේ කරේ. ඔය කට්ටියන්ගේ මේ වීඩියෝ එක ගැන තියෙන අදහස අනිවාර්යයෙන්ම දාන ෆ්‍රී ස්ටයිල් එක හොඳද නැත්නම් අරක අර විදිය හොඳද කියලා. ගොඩක් ඌව බය වෙලයි කියලා. මම බය වෙලා නෙමෙයි, ඒ කට්ටිය බය වුණාලු මට. එහෙනම් මේ දවස් ටිකේ රටේ තත්ත්වය එච්චර හොඳ නැහැ. කොහේ හරි යනවා නම් මාස්ක් එකක් දාගෙන යන්න. නන්නත්තර යන්න එපා. ඕන් නැති ගමන් යන්නත් එපා. පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න බලන්න. එහෙම බැරි නම් චිත්‍රයක් ඇඳගෙන දෙයියනේ කියලා ඇතුළට වෙලා ඉන්න. මේ අපිට විතරක් හැදිලා නැවෙ දෙන්නේ නැහැ මේ ලෙඩේ. හැමෝන්ටම හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ලෙඩ බෝ කර කර තැන් තැන් වල යන්න නැතුව පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න. මන් කියන්නේ අනවශ්‍ය ගමන් යන්න එපා. එළියට යනවා නම් අනිවාර්යෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා ඒ විදියට වැඩ කරන්න. ඒ වමුතුෙන් කියන්න ඕනේ නැහැ නේ, හැම වෙලෙම දැනුවත් කරනවානේ ටීවී රේඩියෝ වල. කියන්නම තුණා. අපේ Facebook page එකක් තියෙනවා Art Life කියලා. අන්න ඒකටත් යන්න.
මේ චැනල් එකේ ඒල් කලාකාරය හොඳට මතක තියාගන්න. ඒක ආට් ලයිෆ්, මේක ඒල් කලාකාරය. ඒල් කියන්නේ ආට් ලයිෆ්. එරගින් එන්න මං ජනි.